අයිබෝන් හැමෝටම අද අපි බලන්න යන්නේ වෙනස්ම විදිය ලෝකේ අම්ම කෙනෙක්ට හම්බුන විශේෂ අවස්ථාවක් ගැන. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මේ වගේ තවත් වැදගත් videos බලන්න bell icon එකත් click කරන්න. හිතන්න හදිසියේ මියගේ ඥාතියෙකු මුණ ගැහෙන්න පුළුවන් නම් කොහොම තියේද? එතකොට මොකද කරන්නේ? මොනවා හිතේද? අනිවාර්යයෙන්ම ඇහැට කඳුලක් පිරේ. ඉතින් මේ වගේ නිතර කඳුලක් ගේන දෙයක් දකුණු කොරියාවේ MBC විකාශනය මගින් virtual reality තාක්ෂණය යොදාගෙන ප්‍රෝග්‍රෑම් එකක් විකාශනය කරලා තියෙනවා. මේකේ මාතෘකාව තමයි නැවත හමුවීම. ඒකෙදි රුධිරාශ්‍රිත රෝගයකින් මරණයටපත් වුණු අවුරුදු 7ක දැරියක්ගේ එයාගේ මවගේ හමුවීම ගැන තමයි අපි බලන්න යන්නේ. ඒ ගැන බලන්න කලින් නැවතත් මතක් කරනවා ඔයාලා තාමත් අපේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරගන්න. ඔබ හමුවීම යන විකාශනයේ අධ්‍යක්ෂකවරයා වන කිම් ජොංග් වූ මෙයා කියලා තියෙන්නේ චංජං කියන මව එයාගේ දියණියගේ අනපේක්ෂිත මරණය ගැන වැළපෙමින් මම්මුලා වෙලා ඉඳලා තියෙනවා. ඉතින් ඇයට පමණක් නෙවෙයි පවුලේ සමාජිකයන් අහිමි වුණ බොහෝ දෙනෙකුට සදාකාලිකවම නොකියන වචන ඉතිරිව ඔවුන්ට ඒවා පිටකිරීමට අවශ්‍යව තිබෙනවා. ඔවුන්ගේ හදවතේ තුල ගැඹුරින් තැම්පත් වී ඇති දේ කීමටත් අවසානයේ ඔවුන්ගේ ආදරණීයන්ට යන්නට ඉඩසලස්සන්න මාර්ගයක් ලෙස එම විමුක්ති ක්‍රියාවලිය මම චාරිත්‍රයක් ලෙස හඳුන්වා දුන්නා කියලා මොහු කියලා තියෙනවා. ඒ වගේම අපකලේ එම තත්ත්වය නිර්මාණය කිරීම පමණක් වන අතර එම virtual reality තත්ත්වය තුල නියෝන්ගේ මව සැබවින්ම විශ්වාස කළේ ඇගේ දියණිය එහි ඇති බවයි. නියෝන් පිළිබඳ කුඩා පෞද්ගලික දේවල් ඇය ඇත්තටම කළ දේවල් නැවත ගෙන ඒමට පැරණි මතකයන් අවදි කිරීමට අවධානය යොමු කරමින් ඇයගේ ඡායාරූපය අධ්‍යයනය කරමින් නියෝන්ගේ ව්‍යුහය නිර්මාණය කරා. මාස දෙකක් තුනක් කාලයක් මේ සඳහා ගත වුණාත් මිනිස් ඇසට පෙනෙන උසස් තත්ත්වයේ නිර්මාණයන් කිරීමට විශාල බාධාවක් වුණා. ඒ කෙසේ නමුත් නියෝන්ගේ මව ඇගේ virtual reality දියණියව මුණ ගැසුණු විට ඇගේ ප්‍රතික්‍රියා කළ ආකාරය දුටු විට අපි පුදුමයට පත් වුණා. ඇගේ මවගේ සහජ බුද්ධිය අපි ඒ විට දැක්කා. මා ඔම්මා ඔම්මා ඔටි සස්ත ඔම්මා දුද පොගුචි පොත්ස ලිදානි එනා ඇඳුමින් සැරසී සිටින තම දියණිය වෙත ලං වී ඇය මට ඇත්තටම එකවරක් ඔයාව අල්ලන්න ඕනියයි කියමින් වෙවුලන හඬින් වෙවුලන අත්වලින් තම දියණිය ඇල්ලීමට උත්සාහ කරා. ඉන්පසුව ජෑන්ගේ අන්තිම ප්‍රාර්ථනාව වූයේ නියෝන්ට ගොඩක් ආදරය කළ බවත් ඇයව කිසිදා ආමතක නොකළ බවත් නියෝන්ට පැවසීමටයි. විකාශයෙන් අනතුරුව ජෑන් පවසා සිටියේ වයස අවුරුදු 7දී ඇගේ කාලයේ නතර වී ඇති බව හද කම්පා කරන ලද සුළුයි. නමුත් මම ඇයව එලෙස දැකීම සතුටට කරුණක් බවයි. මේ වගේ තවත් අගය කළ යුතු නිර්මාණ රසක් බලන්න අපෙත් එක්ක රැඳී ඉන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. ස්තුතියි.